අයිබෝවන්. ඔබ එක්වන රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම නිශාදි ගුණවර්ධන. අද ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු දවසේ ප්‍රධාන පුවත්සිය ස්ථල වෙත. නව කැබිනට් ඇමතිවරයෙකු හා නියෝජ්‍ය ඇමතිවරයෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි. රජයට සහාය පළ කරන මන්ත්‍රී සංඛ්‍යාව තවත් ඉහළට. ජල නිම්න හරිත අරණ ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භේ. රුපියලේ අගය ඉහළට. නව රජයේ තවත් කැබිනට් අමාත්‍යවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද දිනේ දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී එක්සත් ජාතික පෙරමුණු නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. නාවින්න මහතා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ව්‍යාලේන්ද්‍රන් මහතා නැගෙනහිර පළාත් ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. 2015 වසරේ පැවති මහමැතිවරණයට අනුව පාර්ලිමේන්තු සංවිධානය සකස්ව තිබුණේ එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී දුර 106ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී දුර 95ක්, දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රී දුර 16ක්, ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී දුර 6ක්, මුස්ලිම් කොංග්‍රසයට හා EPDP පක්ෂයට මන්ත්‍රී දුර 1 බැගින් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් නව රජයට මෙවන විටත් සහාය පළ කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු රජයට සහාය පළ කිරීමත් සමග එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී දුර සංඛ්‍යාව 99 දක්වා අඩු වී තිබෙනවා. විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ, දුනේෂ් ගන්කන්ද, වසන්ත සේනානායක, වඩිවේල් සුරේෂ්, එස්.බී. නාවින්න, පූජ්‍ය අතුරලිය රතන ස්වාමින් වහන්සේ, EPDP පක්ෂයේ ඩග්ලස් දේවානන්ද, දෙමළ ජාතික සන්ධානයේ එස්. ව්‍යාලේන්ද්‍රන් යන මන්ත්‍රීවරුන්ගේ සහාය හිමිවීමත් සමග රජයට සහාය පළ කරන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 104ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී දුර 6ක්, මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී දුර 1ක් ලෙසයි නව සංවිධානය සකස් වී තිබෙන්නේ. ඒ අනුව වත්මන් රජයට සහාය පළ කරමින් දිනෙන් දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණීමත් සමග රජය තව තවත් ශක්තිමත් වන බව දේශපාලන විචාරකීන් පෙන්වා දෙනවා. නව අමාත්‍යංශ ලේකම්වරුන් 4 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ජනාධිපති කාර්යාලයේදී පත්වීම් ලිපි ලබා ගත්තා. සුනිල් හෙට්ටිආරච්චි මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ එන්.ඒ. සිසිරු කුමාර මහතායි. මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එස්.ආර්. ආටිගල මහතා පත්වීම් ලිපි ලබා ගත්තා. මේ අතර දර්ශනා සේනානායක මහත්මිය සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තමා වෙත හිමි බලතලානුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා. ඒ ඊයේ පසුරුවේ ජනාධිපතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටෙරාස් මහතා අතර පැවති දුරකථන සංවාදයකදී ජනාධිපතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර දුරකථන සංවාදය ඉතා මිත්‍රශීලී අන්දමින් පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව තුළ මේ වන විට මතු ඇති දේශපාලනික තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කළා. එහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ සංහිඳියාව සහ ප්‍රතිසන්ධානයට අදාළ කටයුතු නව රජයට තේ සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම වෙනුවෙන් සෑම මොහොතකම කැපවී සිටින බව ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත දැනුම් දුන්නා. ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ නුදුරේදීම පාර්ලිමේන්තු රැස්කිරීමෙන් අනතුරුව පවතින සැකසංකා පහව ගොස් ස්ථාවරත්වයක් ඇතිවනු ඇති බවයි. සෑම අවස්ථාවකම ප්‍රචණ්ඩත්වයෙන් තොරව කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සතුට පළ කළ මහලේකම්වරයා ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සංහිඳියා අරමුණු වෙනුවෙන් කැපවීම පිළිබඳවද සතුට පළ කළා. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කතරගම ගොස් මහා සංඝයා වහන්සේගේ ආශිර්වාද ලැබ ආගමික වතාවත්වල නිරත වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඉන්පසුව කිරිවෙහෙර අභියස පැවති ආගමික වතාවත්වලට එක් වුණා. මහසෙන් දේවාලයේ පූජා කටයුතු වලටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. කතරගම මහදේවාලයේ අභියස අෂ්ටඵල බෝධීන් වහන්සේ වැඳපොදාගත් අග්‍රාමාත්‍යවරයා කතරගම ගණදේවාලයේ ආගමික වතාවත්වලට එක් වුණා. අනතුරුව කතරගම අභිනවාරාම විහාරස්ථානයේ වෙතද මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණියා. එහිදී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කතරගම මහදේවාලයේ ප්‍රධාන තේවාවන්ට සහභාගී වෙමින් පූජා කටයුතු වලටද සහභාගී වුණා. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ මෑණියන් වන දන්දිනා සමරසිංහ දිසානායක මහත්මියගේ 33 වන ගුණසමර උත්සවයටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. ගුණසමර උත්සවයේ පැවැත්ුණේ ඇඹිලිපිටියේදී. රාජපක්ෂ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මළු බෙදා දීමක්ද සිදු කෙරුණා. ඇඹිලිපිටිය නාගරික මන්ත්‍රී රුවන් පතිරණ මහතා මෙම උත්සවය සංවිධානය කර තිබුණා. ගුණානුස්මරණ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන්නා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආරාධනාවක් ලැබිලා තිබුණා. මහින්ද අගමැතිතුමාත් ජනාධිපති වෙනුවෙන් මම ගියා. අපට අවශ්‍ය වෙලා තිබුණේ දැන් තියෙන තත්ත්වය පිළිබඳව තවත් ආරවුලකට නොයා, විශේෂයෙන්ම අරලිගා මන්දිරය සම්බන්ධවත්, ඒ වගේම රයිල් වික්‍රමතුමාගේ ආරක්ෂාව පිළිබඳව කතා කරන්නත්, ඒ වගේම කොහොමද ආරවුලකටපත් කරන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳා ගන්න කියන. දැන් බහුතරේ හරියට බහුතරේ හරියට මේ අතර වලස්මුල ජාතික පාසලේ 2018 කලා හා සාහිත්‍ය උළෙලටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණා. දරුදැරියන්ගේ දක්ෂතා එළිදැක්වූ මෙම උළෙලට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. විශිෂ්ට දක්ෂතා දැක්වූ ප්‍රවීණ කලාකරුවන්ටද මෙහිදී සම්මාන පිරිනැමුණා. පසුගිය රජය සමයේ ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වූ රුපියලේ අගය වත්මන් රජය යටතේ ඉහළ යමින් පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනේ ඇමරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 175.82ක් ලෙසින් අද සටහන් වුණා. ඊයේ දිනේදී ඇමරිකා ඩොලරයේ විකුණුම් මිල වාර්තා වුණේ රුපියල් 177.32ක් ලෙසයි. වර්තමානයේ රට ස්ථාවර වීමත් සමග මෙවැනි ජයග්‍රහණ අත්වන බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ. ඩොලරයට ගියපු රුපියල් ප්‍රමාණය පෙරට වැඩිය පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. අපේ ආර්ථිකය යහපත් ආකාරයක ගමන් කරලා තියෙනවා. පසුගිය කාලය තුල අපේ රටේ මේ ජාතික ආණ්ඩුවේ ස්ථාවර බවක් ව්‍යාපාරිකයන් දැක්කේ නැහැ. ඒක නිසා බොහෝ විදේශීය ව්‍යාපාරිකෝ ආයෝජකෝ අපේ රටේ එන්න මැරුණා. ජංගම ආයෝජකෝ ආවේ නැහැ. ආපු ආයෝජකෝ අපිව අතහැරලා ගියා. නමුත් ඒ තත්ත්වය මේ දවස් දෙකක් තුන තුල වෙනස් වුණා. ඒ යටතේ ස්ථාවර ආණ්ඩුවක් බිහි වේවි කියන මේ ව්‍යාපාරිකෝ තුල විශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. වර්තමාන අගමැති මුදල් ඇමතිවරයා ඇටියට තීන්දුව කිහිපයක් ගත්තා ඊයේ අදයි වෙනකොට. ඒ කියන්නේ සාමාන්‍ය වෙළඳපොලේ බහන්න මිල අඩු කරලා, ඉන්ධන වල තිබි බදු ප්‍රමාණයෙන් අඩු කරලා, ඉන්ධන මිල ඒ පාලනය කරලා, ඒ වගේම ආනයන බදු අපනයන බදු වල වෙනස් කිරීම කරලා මේ කිසියම් මිල පාලනයකට මිල රටට යහපත් වෙන ආකාරයේ තීන්දුව කටයුතු කිහිපයක් ගත්තා. ඒ හරහා දේශීය ව්‍යාපාරිකෝ සහ විදේශීය ව්‍යාපාරිකෝ ඒක යහපත්ව ධනාත්මකව දැකලා දෙයක් වෙන්න පුළුවන්. ලබන 16 වෙනිදා වෙනුවට ඉදිරි සතියේදී පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු කර වූ බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති හමුවකදී සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ කියා සිටියේ එය පක්ෂ නායක රැස්වීමක් බවයි. ජනාධිපතිතුමාත් මාත් අතර පැය එකහමාරක පමණ කාලයක් සුහද සාකච්ඡාවක් ඇති වුණා. අප ඉදිරිපත් කළ කරුණු ගැන අවධානය යොමු කොට පාර්ලිමේන්තුව 16 වෙනිදා කැඳවීම වෙනුවට ලබන සතියේම කැඳවීමට ඇති හැකියාව ගැන අවධානය යොමු කිරීමට එතුමා එකඟ වුණා. ඊට පස්සේ උදේ 10:30 පමණ එතුමා මට කතා කළා. නොවැම්බර් 7 වෙනිදාදා පාර්ලිමේන්තුව කැඳවීම මාර්ගය. ඒසා එක්සත් ජාතික පක්ෂයේ නියෝජන අයවරණය විදිහට ප්‍රකාශ කරන්න ඕන. අපේ පක්ෂයේ සෑම සිළු දෙනාම එක මතයක තනි මතයක සිටිනවා. අපේ ආණ්ඩුවේ අපේ අගමැතිතුමාව ලලිතාභයක අස්කරපේක අපේ කැබිනට් මණ්ඩලයේ අස්කරපකත් පිළිගන්නට බෑ. ඒ වගේම මේ පාර්ලිමේන්තුව ඉතාමතා කල්දාපකද පිළිගන්නට බෑ. ලබන 7 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බවට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇද්දැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතාගෙන් අප විමසීමක් කළා. ඔහු සඳහන් කළේ එවැනි ගැසට් නිවේදනයක් තවමත් නිකුත් කර නැති බවයි. මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කරමින් කියා සිටියේ කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ කැඳවා තිබුණේ පක්ෂ නායක රැස්වීමක් නොව කමිටු රැස්වීමක් බවයි. අද සජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ කමිටි රූම් එකක ඔවුන්ගේ බහුතරය පෙන්වනවායි කියලා මම හිතනවා එහෙම අවශ්‍යතාවයක් නැහැ පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වන්න තියෙනවා නම් තියෙන්නේ සභාගර්භයේ හැබැයි කමිටි කාමරයකට වෙලා අපිට මෙච්චරක් ඉන්නවායි කියලා යෝජනාවක් ඉදිරිපත් වෙනවා අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා ඒක ස්ථීර කරනවා චම්පික මේක හරියට පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයක් වගේ පෙන්වන්න උත්සාහ කරනවා රටේ ජනතාවට එහෙම පෙන්වන්න ඕන නම් අප පෙන්වන්න සිදු වෙන්නේ පාර්ලිමේන්තුව තුල මිසක් පාර්ලිමේන්තුවේ පිට කොමිටි කාමරයක නෙමෙයි. මේකට පැමිණි අයෙක්ව 119 දෙනෙක්. මෙන්න ලයිස්තුව වේතරදාරිතුමාගේ සහතික පිටපතමේ. මෙතන තියෙන්නේ 107යි. මේ 107න් 12 දෙනෙක් TNA සමාජික. ඒක දෙදෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්. එතකොට අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ බොහෝ දුරට 83 දෙනයි එක්සත් ජාතික පක්ෂයේ මේ ලයිස්තුව අනුව. පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කියපු නිසායි മന്ത്രിවරුද පාර්ලිමේන්තුවට කැඳෙව්වේ. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සහාය පිණිස නෙමෙයි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට සහාය පිණිස කැඳෙවුවා නම් එතුමා එතන ඉන්න එපයි. එතුමාගේ මූණ දැක්කම सहयोग देने पैहदली बहुत बलिया राज्य विरोधी कुमंत्रणे समार तानापति कार्यालय सहयोग हम्मन ऐति राज्य विरोधी कुमंत्रणे हौल वन सैम के नाटम लबेन्नी राज्य विरोधी कुमंत्रण करुण लबेन्नी धनुवमय एक में हिटपु अगमतिद आरम्भन कतंत्र इन्ने अब इल्ला हिटिनवा एक्सत जातिक पक्षये इन्न मंत्री वरुंगे ए समाहरा इन्न ताम कणसल्लेन मे अगमतिमत एक වැඩ කරන්න බෑ කියන තැන ඉතින් ඒ නිසා අපි එයාගුණ ඉල්ලා හිටිනවා කරුණා කරලා දැන්වත් නිවැරදි තැනට එකතු වෙන්න හෙට උදේ වෙනකොට බලා ගන්න පුළුවන් මේ බලය කොයි පැත්තටද හරියට ස්ථාවර මාරු වෙන්නේ කියලා ඒක වෙන බව දන්න හන්ද තමයි ඒක නොවෙන්න මානසික යුද්ධයක් දියත් කරනවා. පාටලී චම්පික රණවක මහත්තයා යනවා නීති විරෝධී විදියට අමාත්‍යාංශ ගර්භය ඇතුළට. ගිහිල්ලා ඇත්තටම ලොකු කතාවක් කරාට එතන තිබුණා ලිපිගොනු වගේක් එයා ගෙනියන්න ඕන. අනවසර ලෙස අනුමැතින් දීපු බොහෝ ව්‍යාපෘති වල ලිපිගොනු වගේක්. ඒව ටික අරගෙන යන ඊට පස්සේ සේවකයෝ හූ තියලා එලවල දැම්මා. අන්තිමට හූ පාර කාගෙන ගියා. ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවගෙන් කියන ඉතා ඕනකමින් ඉල්ලනවා මේ මේ පිහිටවපු බලවත් පාලනය රටට සුබවාදී ජයග්‍රහණ ලබා දෙමින් තිබෙන මේ පාලනය තා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සිදු වෙනවා කිසිදු චකිතයක් බියක් තියාගන්න එපා ඒ ජයග්‍රාහී තත්වය අපි අනිවාර්ය වශයෙන් ගොඩනගලා තිබෙන්නේ ඒක ඔබට දැනගන්න පුළුවන් හෙට අනිද්දා වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් කිසිදු පක්ෂයකට සහාය දෙන බවට තීරණයක් ගෙන නැතයි අවධාරණය කරනවා ඇතැම් සමාජ ජාල මාධ්‍යවල ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේ जनता विमुक्ति पेरमुण रनिल विक्रमसिंह महताट सहाय देना केला ताम वैरधि प्रवृत्तियाक लंकादीप बेब अडविये पलवेला तीनों जनता विमुक्ति पेरमुण එහෙම දෙයක් කිසිම තැනකදී කියලත් නැහැ එහෙම දෙයක් වෙන්නෙත් නැහැ අපි රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව විශ්වාස භංගයේදී ඡන්දේ පාවිච්චි කරපු පක්ෂය. ඒ වගේම අපේ ස්ථාවරයේ වෙන්නේ මේ කරපු වැඩේ ව්‍යවස්ථා විරෝධී එය වෙනස් කර ගැනීම සඳහා අපි ජනාධිපතිවරයාට බල කරනවා මේ ප්‍රශ්නය විසඳ ගන්න පාර්ලිමේන්තුව වහාම කැඳවන්න කියන බලකිරීම අපි කරනවා. ජල නිම්න හරිත අරණ රුක්‍රෝපණ වැඩසටහන ඓතිහාසික සෝමාවතී පුදුබිමසෙදී අසලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. මෙය වනරෝපා පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනට සමගාමීව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ මෙහෙවීමෙන් ක්‍රියාත්මකයි. සුවිශේෂී ශාක ප්‍රජාවකින් සමන්විත ගංගා ඉවුරු වෙනම වනාන්තර වර්ගයක් ලෙස හැඳින්වෙනවා. ගංගා ජලයට 5 අංශු මිශ්‍රවීම වළක්වා 500 සංරක්ෂණයට දායකවීම ගංගා ඉවුරු ශාක ප්‍රජාවේ ප්‍රමුඛ පාරිසරික සේවාවක්. ජල නිම්න හරිත අරණ වැඩසටහන මෙම සංවේදී පරිසර පද්ධති රුක්‍රෝපණය මගින් ප්‍රතිස්ථාපනය කිරීම අරමුණයි. සෝමාවතිය වෙත පැමිණි ජනාධිපතිතුමා පුදබිම් පරිශ්‍රයේ ජලගැලුම් නිම්න වනෝද්‍යානයේ කන්ද පැලයක් රෝපණය කර වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළා. ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වූයේ ඉන් අනතුරුවයි. සෝමාවතී රජමා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ මෙහිදී ආගමික වතාවත් සිදු කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළා. සෝමාවතී පොද බිම වැඳ පුදා ගැනීමට දිවයිනේ නන්දිසින් වැඩම කරන මහා සංඝරත්නය සහ සදහවත් ජනතාව වෙනුවෙන් නිවාසික පහසුකම් සැලසමින් සෝමාවතී පොද බිමේ ඉදි කෙරුණු නව තෙමහල් විශ්‍රාම ශාලාව විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තින් පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කෙරුණු මෙම තෙමහල් විශ්‍රාම ශාලාව වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 30ක්. බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය මාගල් කන්දේ සුදත් ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් අද බහර දුන්නා. ඉන් අනතුරුව මූල්‍ය අපරාධ විමර්ශන කොටහසේ වෙතද ඔවුන් පැමිණිල්ලක් බහර දුන්නා. ශ්‍රී ලංකාව ස්වෛරී රටක් බවත් ජාත්‍යන්තර අතපෙවීම් අනවශ්‍ය බවත් අදාළ ලිපියේ සඳහන් බවයි පූජ්‍ය මාගල් කන්දේ සුදත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයට ලිපියක් බාර දුන්නා. ඒ ලිපියේ අන්තර්ගතය තමයි අපි ස්වෛරී රාජ්‍යයක්, එංගලන්තේ යටත් විජිතයක් නෙමෙයි. රට අභ්‍යන්තරයේ ඇති වෙලා තිබෙනා වූ ප්‍රශ්න විසඳා ගැනීමට අපිට හැකියාව තිබෙනවා. ව්‍යවස්ථාදායකයන සහ විධායකයට අනිසි ලෙස බලපෑම් කිරීමට එංගලන්ත රජයට කිසිසේත්ම අයිතියක් නැහැ. අරලියගහ මන්දිරයේ රාජ්‍ය දේපලක් බැවින් එහි නීති විරෝධීව රැඳී සිටින පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මුල් අපරාධ විමර්ශන කොටහසට පැමිණිල්ලක් බහර දුන්නේ ඉන් අනතුරුවයි. මේ වෙනකොට බලයෙන් පහකර තිබෙන රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාණන් මේ වෙනකොටත් අරලියගහ මන්දිරයේ රැඳී සිටිනවා ඔහුගේ පාක්ෂිකයන් සමග. එය නීති විරෝධී. අරලියගහ මන්දිරය කියලා කියන්නේ රාජ්‍ය ආයතනයක්. මේ ආයතනයේ බලහත්කාරයෙන් නීති විරෝධීව රැඳී සිටිනවා නම් ඒක රාජ්‍ය දේපල අවභාවිතාවක් බවට පත් වෙනවා. නීති විරෝධීව රැඳී සිටිනා වූ සියලු දෙනා FCID එක මගින් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු. අද අධ්‍යක්ෂතුමාට පැමිණිල්ල බාර දුන්නා. අපි බලාගෙන ඉන්නවා, රටේ ජනතාව බලාගෙන ඉන්නවා මේ කරපු අවභාවිතාවට එරෙහිව නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාර්ක සභාව ලබන 8 වෙනිදා කැඳවන බව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති පදවිය ප්‍රදානය කරමින් අපි ආණ්ඩුවක් පිහිටුවීමට ගන්නා ලද තීරණය මධ්‍යම කාර්ක සභාව ඒකමතිකව නැවත වරක් අනුමත කරා පමණක් නෙවෙයි, එම තීරණය ගැනීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ස්තුති යෝජනාවකුත් මධ්‍යම කාර්ක සභාවේදී ප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් සම්මත කරගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාර්ක සභාව මේ මාසේ 8 වෙනිදා කැඳවීමට තීරණය කරා. ඒ සමගම දෙසැම්බර් මාසයේ අවසන් වීමට පෙර නියෝජිත සම්මේලනය කැඳවීමටත් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩකටයුතු නොකඩවා ඉදිරියට ගෙන යාමටත් තීරණය කරා. අපට අවශ්‍ය පාර්ලිමේන්තු බලයක් තියෙනවා, අවශ්‍ය ජනතා බලයක් තියෙනවා. මේ පිළිබඳව බිය වෙන්නට කිසිම හේතුවක් නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ කාර්යය ඉෂ්ට කරලා තියෙනවා. ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවක් ගෙන ඇති අවස්ථාවේ ඒ සමග එක්වීම සියලු දෙනාගේම යුතුකම බව ආගමික නායකයින් පෙන්වා දෙනවා. හම්බන්තොට වරාය විකුණන එක නතර කරපුවාම මත්තල ගුවන්තොටුපොළ විකුණනවා. මත්තල ගුවන්තොටුපොළ විකුණන එක නතර කරන්න කතා කරාම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකුණනවා. මේ විදිහට එකක් පාසාම මේක කරන්න බෑ. බැඳුම් කර පිළිබඳ කාරණේ අනාවරණය කරපුවාම සිංගප්පූරුවත් එක්කලා අපට නොදන්වාම ජීවසුම් අස්සම් කරන තැනකට යනවා. පසුගිය කාලයේදී මූල්‍ය ආක්‍රමිකතා සිද්ධ වුණාය කියලා ඒවා පිළිබඳව හොයලා වැරදිකාරයන්ට දඬුවම් කරනවායි කියලා කිව්වට අන්තිමට හොයපු වැරද්දක් අක්‍රමිකතාවයක් ඒ පිළිබඳ පැවරු නඩුවක් අපිට දකින්ට ලැබුණේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා ගත්තු මේ තීන්දුව අද මේ රටේ අති බහුතරයක් ජනතාව අනුමත කරන දෙයක්. අපේ රටේ සිද්ධ වුණේ මේ පෙරලිය රටේ ජනතාව පිළිගත්තා. කිසිදු කෙනෙක් ඒ සඳහා විරුද්ධව ඒ පාක්ෂිකයන් හැර අනිකුත් පොදු මහ ජනතාව බලවත් ප්‍රීතියෙන් යුක්තව මේ සමාජය තුළ කටයුතු කරනවා. කැපවීම කොත්තෙද්ද කිව්වොත් තමන්ගේ රක්ෂාවෙන් එවගේම තමන් වෙනදම් ව්‍යාපාරවලින් යන්යම් සහන මහජනතාවට ලබා දෙයි. එයින් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිතුමා ගත්තු තීරණය මහජනතාව පක්ෂ කොයි එක වුණත් සෑම දිනම අනුමත කරන ක්‍රියාවක්. ජනාධිපතිතුමා එඩිතර පියවරක්, එඩිතර තීරණයක් එතුමා ඉතාමත්ම කෘතහස්ත දේශපාලකයෙක් හැටියට මේ අවස්ථාවේදී ඒ කටයුත්ත කරා කියන එක අපි ඉතාමත්ම අගය කරනවා. හම්බන්තොට වරාය ගල් තියෙන නැව්වෙන්න බැරි වරායක් කියලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ රජයේ බලයට ආවේ. मातल गुवान तोट्टुपल जात्यांतर गुवान तोट्टुपलක්. එහි සම්පූර්ණ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බවට පත් වුණාන් පස්සේ ඊතා නවීන උපකරණ ආසන පවා ගලවාගෙන කටුනායකට ගෙනා. ගබඩාව වී ගබඩාව බවට. මේ මහින්ද රාජපක්ෂ යුගයේ සම්බන්තා තියාගෙන හිටියා ගුවන් ගමන් පිළිබඳව. ඒවා සම්පූර්ණ නතර වුණා. ඒ නිසා වැඩක් නැති ගුවන් තොටුපළක් බවට මත්තල ගුවන් තොටුපළ පත් කළා පහුගිය ගත වූ අවුරුදු 3 මාර්ග කාලය. වැඩක් නැtei කියලා නැවුවෙන්න නැtei කියපු වරාය විදේශීය රටකට විකුණලා දැම්මා. විශාල මහජන බලයක් නියෝජනය කරන ආණ්ඩුවක් වර්තමානයේ බිහි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ අදහස් පළ කළා. මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා ලක්ෂ 62කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තා. ඒ වගේම මහින්ද රාජපක්ෂ අපේ වර්තමාන අගමැතිතුමා එතුමා ලක්ෂ 58ක් ලබා ගත්තා. මේ ලක්ෂ 58යි 62යි නායකයන්ගේ එකතු වීමක් තියෙන්නේ. ඒතර විශාල මහජන බලයක් මෙතන තියෙන්නේ. හැකියික්මනින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ට උපදෙස් ලබා දුන් බව පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගී වෙමින් ෆයිසර් මුස්තාෆා මහතා මේ බව ප්‍රකාශ කළා. පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පවත්වන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මේ නව රාජ්‍ය තුලින් ජනතා බලාපොරොත්තු සියලම ඉෂ්ට කිරීමේ හැකියාවක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගත් සියලුම පියවර නීත්‍යානුකූලව කටයුතු කරලා තියෙන්නේ. අතිගරු ජනාධිපති සහ අගමැතිතුමා මේ රට නිවැරදි දිශාවට ගිහිල්ලා මේ රටේ විශාල ආර්ථික සංවර්ධන වෙනසක් අනිවාර්යයෙන් ඇති කරයි කියන පූර්ණ විශ්වාසය මට තියෙනවා. නව අගමැතිතුමා පත්වීමෙන් පසු යම් ක්‍රියාදාමයක් තියෙනවා. අපි විශ්වාස කරනවා අපේ බහුතරය තියෙනවා. අපි ඒ සම්බන්ධ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්ති. අපට නිසි බහුතරය තියෙනවා කියන එකත් වගකීමකින් ප්‍රකාශ කරනවා. අතිගරු ජනාධිපතිතුමා පළාත් සභා පළාත් පාලන ඇමති හැටියට මට උපදෙස් දීලා තියෙනවා ෂණිකව ඡන්ද තියන්න කියලා. ඒ නිසා ඒ ෂණිකව තියන්න අවශ්‍ය කරන සියලුම සංශෝධනය මම කරමින් පවතිනවා. ඒ සංශෝධන ඉදිරිපත් කළා රටට අවශ්‍ය කරන්නේ මේ අවස්ථාවේදී ඡන්දයක්. ඒ ඡන්දය ලබා දෙන්න පළාත් සභා පළාත් පාලන අමාත්‍ය හැටියට මා කැපවී සිටිනවා. අතිගරු ජනාධිපතිතුමා මේ රටේ අනාගතය වෙනුවෙන් ඉතාම විශිෂ්ට තීරණයක් අරන් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේත් අග්‍රාමාත්‍යතුමාගේත් එකතුව මේ රටට ඉතාමත් යහපත් කාල පරිච්ඡේදයක් බවට පත් වන බව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ අතර නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කාදර් මස්තාන් මහතා අද එම අමාත්‍යංශයේදී වැඩබහර ගත්තා. අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. රටට ආදරය කරන පිරිස් නව රජය සමග අත්වල වැඳ ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ජනතාවට බරක් කළා තිබිච්ච ආණ්ඩුව ඇරලා නව ආණ්ඩුවක් පිහිටවන්න. මහින්ද මහත්තයා අගමැතිතුමිය වාඩි කරවන්න. ඒ කාර්යභාරය ඉටු වෙලා තියෙනවා. ඒ නිසා අපිට තනතුරු අවශ්‍ය නෙමෙයි. දැන් බලන්න ඊයේ රෑ වෙනකොට බඩු මිල අඩු කරන්න පුළුවන් වුණා. ජනතාව බලාපොරොත්තු වෙන දේ කරන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන්කම ලැබුණා. ඒක අපිට අපු ජයග්‍රහණය. ඒ නිසා අපිට තනතුරු අවශ්‍ය නැහැ. අපි මේ බලය තහවුරු කරගන්න අවශ්‍ය කණ්ඩායම් එකතු කරගන්න ඒව පරිත්‍යාග කරන්න ඒකාබද්ධ ප්‍රතිපක්ෂ සූදානමින් ඉන්නවා. සංජාතික පක්ෂයේ විසින් ඉදිරියේදී නව අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට විශ්වාස භංගයක් ගෙනාවොත් මොකක්ද ගන්නවා කියලා මාතෘකාව. දැන් විශ්වාස භංගය ගෙනල්ලා වැඩක් නැහැ. ඒතරම් දියුණු ප්‍රකාශ ඒරු ප්‍රකාශ ගත්තාගෙන් කීයෙන් කී දෙනෙක් කැවිලාද අපේ ආණ්ඩුවේ අමතිකම් ගත්තද රටට ආදරය කරන මිනිස්සු අපිට එක්ක වෙනවා. නැවතත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය දුහියට පත්වීමට කිසිදු අවස්ථාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අගමැතිවරයා පත්කරයකට විරුද්ධයි. නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී කියලා. ඇයි ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියේ නැත්තේ? ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා තීන්දුව හම්බෙන්නේ මොන ආකාරයකටද කියලා දාන්න. ඊට කලින් නීතිපතිගෙන් විමසුවා. නීතිපති ලියුමක් එවුවා කතානායකතුමාට අහවල් වගන්තියක් තියෙනවා ව්‍යවස්ථාවේ 40. අන්නේ වගන්තිය බලන්න කියලා. ඒ වගන්තිය තියෙන්නේ ජනාධිපතිවරයාට අගමැති පත් කළ හැකියි. තවත් රනිල් වික්‍රමසිංහ කෙනෙකුට අගමැති වෙන්න බෑ. ඒක බලන්න. ඊයේ වෙනකොට මෙරටේ කොටස් වෙනද පොළ වැඩි වෙලා තියෙනවා. මහ ජනතාවට සහන දෙන්න පටන් ගත්තා. ඉන්ධන ගාස්තු මෙඩ සූත්‍රය අයින් කරලා තියෙනවා. ඉන්ධන මිල අඩු කරලා තියෙනවා. මේ සියලු දේවල් දවස් දෙකක් ඇතුළත කරලා තියෙනවා. මෙවර මහකන්නේ වී වගාව සහ අනිකුත් වගාවන් සඳහා අවශ්‍ය පොහොර හිගයකින් තොරව ලබා දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත අවශ්‍ය පොහොර වර්ග කිසිදු හිඟකින් තොරව ලබා දීමටයි තීරණය කෙරුණේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා නිලධාරීන්ට මේ පිළිබඳ උපදෙස් ලබා දුන්නා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශයට පත් කළ පරිදි යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක් රුපියල් 500කටද සිසු භෝග සඳහා ලබා දෙන පොහොර කිලෝග්‍රෑම් 50ක් රුපියල් 1000කටද ලබා දීමට මේ අනුව කටයුතු කරනු ඇති. බඩ ඉරිඟු, උඳු ඇතුළු ධාන්‍ය වර්ග මෙවර අක්කර 100 ගණනක වැඩිපුර වගා කරන බැවින් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. अधिक वेगे पालने करगत නොහැකිව बस रथයක් මාර්ගයෙන් ඉවතට පැන තවත් අනතුරක් සිදු වුණේ වද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී. බස් රථය නිවසක ඉදිරිපිට කොටසේ ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් 3 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතර ගිලන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 5 දෙනෙකු තුවාල ලැබුවා. පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ. තුවාල ලබා ඇත්තේ ගිලන් රථයේ සිටි 4 දෙනෙකු සහ බස් රථයේ සිටි කාන්තාවකයි. ශ්‍රී ලංකාවෙන් පිටකිරීමට තැත් කළ විදේශ මුදල් විශාල තොගයක් අත්අඩංගුවට ගැනීමට කරුණායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන්ට හැකි වුණා. සිංගප්පූරු බලා පිටත්ව යාමට පැමිණි ඉන්දිය ජාතිකයෙකු සතුව තිබියදී මෙම විදේශ මුදල් තොගය සොයාගැනුණේ. එහි වටිනාකම රුපියල් 2 කෝටි අධික බවයි රේගු නිලධාරීන් පවසන්නේ. මේ අතර අද උදෑසන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු නීති විරෝධීව රැගෙන යාමට තැත් කළ විදේශ මුදල් තොගයක් අත්අඩංගුවට ගැනුණා. එහි වටිනාකමද රුපියල් 1 කෝටියකට අධික බවයි වාර්තා වුණේ. नवदहने यमुकरमु क्रीडा पुवतक वेत रोटेक्स मैक्स आसियानु गोकारुटिन शूरताव दिना ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ගෝකාරුටින් දහවන ශූර එෂාන් පීරිස් සමත් වුණා. ගෝකාටින් දහවන ශූරතා රැසකට හිමිකම් කී එෂාන් පීරිස් ප්‍රංශය, ජපානය, චීනය, සිංගප්පූරුව, තායිලන්තය හා මැලේසියාව යන රටවල ගෝකාටින් දහවන ශූරතාවලින් විශිෂ්ට ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා. වයසවුරුදු 20ක් වන එෂාන් මෙම ජයග්‍රහණයත් සමග 2019 ආසියානු ෆෝමියුලා 3 කාණ්ඩයේ තරගාවලියටද සහභාගී වීමට අපේක්ෂා කරනවා. මැලේසියාවේ පැවති රොටැක්ස් මැක්ස් ආසියානු ශූරතා සමස්ත තරගාවලියේ දෙවන ස්ථානය සහ X30 ආසියානු තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමටද එෂාන් පීරිස් සමත් වුණා. මැලේසියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන එෂාන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ නියෝජනය කරන ලාබාලතම ගෝකාටින් ශූරයාද වනවා. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk